රජිනිය වුවත් අතිශය නිරහංකාර තැනැත්තියක වූ දෙවන එලිසබෙත් මහා රජින හෙරු නොබසින අධිරාජ්‍ය වශයෙන් හැඳින් වූ මහා බ්‍රිතාන්‍යයේ මව් රජින හෙවත් දෙවන එලිසබෙත් රජිනිය පසුගිය 8 වැනිදා බල්මෝරල් හිදී සාමකාමීව දෙනෙත් පියාගනු ලබනවා. එවන විට ඇගේ වයස අවුරුදු 96ක් වූවා. 1926 අප්‍රේල් මස 21 වැනි දින ලන්ඩනයේ නේෆියා හිදී උපත ලබන ඇලෙක්සැන්ඩ්‍රා මේරි වින්ස ආර්යාව දෙවන එලිසබෙත් රැජින ලෙසින් සිංහාසනයට පැමිණෙන්නේ 1952 වසරේ පෙබරවාරි මස 6 වැනි දින ඇගේ පියාවන 6 වැනි ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසුවයි. ඒ වන විට ඇයට යන්තම් 25 වැනි විය සපිරුණා පමණයි. එතැන් සිට ඇය ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව ඇතුළු බ්‍රිතාන්‍ය යටත් විජිත රටවල් රාශියක රැජින වී ඇති අතර මෙම වසරේ ජූනි මාසයේදී සිංහාසනයේ 70 වැනි වසර සනිටුහන් කිරීමටද භාග්‍ය ලද්දීය. දෙවැනි ලෝක යුද්ධයේ විරුවකු ලෙස සැලකෙන ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් ඇගේ පාලන සමයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ අතර ලිස් ට්‍රස් ඇගේ වාර්තාගත පාලනයේ 15 වැනි අගමැතිනියයි. 1952 වසරේ සිට 1972 වසර දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී ලෙසද කටයුතු කළ දෙවන එලිසබෙත් මහා රජිනගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍යයේ මුදල් නෝට්ටු, විදේශ ගමන් බලපත්‍ර හා නිල ඇඳුම්වලද ස්වරූපය වෙනස් වනු ඇති අතර චාල්ස් කුමරු තෙවැනි චාල්ස් රජු ලෙස කිරුළ දරද්දී බිරිඳ කැමිලා පාකර් නව රැජිනිය බවට පත් වෙනු ඇති. මෙතෙක් කලක් බ්‍රිතාන්‍ය ජාතික ගීයෙහි කියවුණු දෙවියන් අපගේ රැජිනිය රැකදේවා යන්න දෙවියන් අපගේ රජු රැකදේවා ලෙසින් වෙනස් වනු ඇති. Asia, Singular Service.